वांचेल माध्य केंद्रे अध्यापनिक अंशे साडंबर इदिरिपत् किरीमक् लोह ऐति प्रमुखतम अंतर्जाल संबंध मेवलम हा सेवा सपयन्नावन गूगल समागम विधिमत् समागमक लेस आरंभ वी ऐते 1998 वर्षे सेप्टेंबर 4 वेनिदाय इनम देनट वसर 24 कट पेरय गूगल यदोम यानु अद अप काटत ओनेब तोरतुरक इता इक्मनिन सोया गनीमट हेकी लेस संवर्धने कर ऐति लोह होंदम सेवुम यंत्रयाय सेव दिगिन दनुम नगे सेव दिगत दनुम बेदन विश्व तरणीयतम कैपव विश्व यात्रा लंकावे दस दिग पुवत एसेनिन एक सेनिन देनम पिविसेन्न www.janamina.com गूगल सेवुम यंत्रे सोयागत्ते लैरी पेज सह सर्ज ब्रिन्य දැන් 49 වන විය පසු කරමින් සිටින ලැරි සහ සර්ජි ඩොලර් බිලියන 100ක හෙවත් රුපියල් කෝටි ලක්ෂයක වත්කම් ඇති Google සමාගමේ අයිතිකරුවෝ වෙති. දිනකට ලෝකයේ නන් දෙසින් කෝටි 20ක පමණ පිරිසක් Google Search Engine මේ ප්‍රයෝජනය සොයා ඇති. මෙම සෙවුම් යන්ත්‍රය හරහා වෙබ් පිටු කෝටි 800ක් පිරා බලන්නට පුළුවනි. මේ වෙබ් පිටු අතරින් Tamange අවශ්‍යතාවයට ගැළපෙන තැන් වෙත යොමු වීමටද හැකිය. මෙම වෙබ් පිටු වල නාමාවලිය පමණක් කඩදාසි වල මුද්‍රණය කළේ නම් ඒ කඩදාසි රෝල සැතපුම් කීයක් දිග වේදයි වරක ජාත්‍යන්තර ටයිම් සංග්‍රහව විසින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී සර්ජි බ්‍රින් පවසා ඇත්තේ ඒ සැතපුම් 500කට වැඩි බවයි. 1990 ගණන් වලදී ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී සර්ජි බ්‍රින්ට ලැරි පේජ් හමු වී ඇත. දෙදෙනාම පැමිණ ඇත්තේ පරිගණක විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගැනීමටය. පරිගණක විද්‍යාව හා કૃතිම බුද්ධිය පිළිබඳව ඇමරිකාවේ සිටින කීර්තිමත් විද්‍යාඥයෙකු වන කාල් පේජ් ලැරි හෙවත් ලෝරන්ස්ගේ පියාය. ලැරිගේ මව පරිගණක ක්‍රමලයක ශිල්පිනියකි. ලැරිට මුලින්ම පරිගණකයක් ලැබී ඇත්තේ අවුරුදු 6ේදී පමණය. ඉන් ආභාෂය ලැබූ ඔහු හොඳින් ක්‍රියාත්මක වන ඉන්ජෙක්ට් ප්‍රින්ටරයක් පාසල් විද්‍යා ප්‍රදර්ශනයට තනා ඇත. එය ඔහු තනා ඇත්තේ ලෙගෝ ක්‍රීඩා කොටස් වලිනි. සර්ජි බ්‍රින් රුසියාවේ මොස්කව් නුවර උපන් යුදෙව්වෙකි. සෝවියට් සමාජ ප්‍රතිසංස්කරණ වලට මුහුණ දීමට නොහැකිව 1979 දී සර්ජි පවුල ඇමරිකාවට පැමිණ ඇත. බ්‍රින්ගේ පියාවන මයිකල් බ්‍රින් මේරිලන් විශ්වවිද්‍යාලයේ සම්භාවිතාව හා සංඛ්‍යානය පිළිබඳව කතිකාචාර්යවරයෙකි. සර්ජි බ්‍රින්ගේ මව NASA ආයතනයේ සේවය කරන්නීය. සර්ජිට ගෙදරින් ලැබුණු පළමු පරිගණකය කොමඩෝර් 64 වර්ගයේ එකකි. එවිට සර්ජිගේ වයස අවුරුදු 9කි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හමු වූ මොවුන් දෙදෙනා මිතුරුව විශ්වවිද්‍යාලයේදී නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කළේය. එය නම් කළේ බැක්රප් කියාය. බැක්රප් සොයන්නේ ජනප්‍රියතාවයේ අනුපිළිවෙලටය. එනම් වැඩි දිනෙක බලන වෙබ් අඩවි මුලට එන ආකාරයට මෙම සෙවුම් යන්ත්‍රය මගින් ස්වයංක්‍රීයව වෙබ් පිටු පෙළගස්වයි. මේ තත්ත්වය ඔවුන් දියුණු කළේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිසා එහි අයිතිය තිබෙන්නේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හටයි. එහෙත් ලැරි හා බ්‍රින් එක්ව මේ තාක්ෂණය තවදුරටත් දියුණු කොට 2011 වන විට එයට පේටන් අයිතිය ගත්තේය. අලුත් තාක්ෂණයක් සහිතව 1998 සැප්තැම්බර් 4 වෙනිදා Google Search Engine ලොවට හඳුන්වා දුන්නේ ඉන්පසුයි. මේ ඔබ නරඹන්නේ වන්සෙල් මාධ්‍ය කේන්ද්‍රයේ විශ්ව යාත්‍රා වැඩසටහන් පෙළයි. අපව පහතින් නැති සීනුව ඔබ subscribe කරන්න. ඔබගේ අදහස් පහතින් ලියන්න. එකේ ඉලක්කමට බිංදු 100ක් ලියු විට ලැබෙන ඉලක්කම ගණිතයේදී හඳුන්වන්නේ Google කියාය. තම සෙවුම් යන්ත්‍රයෙන් අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටු විශාල ගණනක් පීරා බලන්නේ යන තේරුමෙන් මේ නම සිය සෙවුම් යන්ත්‍රයට යෙදීමට ලැරි සහ සර්ජි කල්පනා කළේය. පසුව එය කටට හුරු වචනයක් ලෙස Google ලෙස වෙනස් කරගත්තේය. තම මිතුරන්ගෙන් හා පවුලේ අයගෙන් ඉල්ලාගත් ඩොලර් දසලක්ෂයකින් Google Incorporation පටන් ගත්ත. ඒ කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්කේ කුලියටගත් ගරාජයක ප්‍රධාන සර්වරය පිහිටුවමිනි. Google සමාගමේ AdSense තාක්ෂණය නිසා යම් දැන්වීමක් යා යුත්තේ මොන වෙබ් පිටුවේද යන්න ස්වයංක්‍රීයව තීරණය කෙරේ. මේ තාක්ෂණයත් සමග විලඳ දැන්වීම් නිවැරදි තැන්වල පළවි ඒවාට ප්‍රතිචාර වැඩි වී Google හි ආදායම ශීඝ්‍ර ලෙස ඉහළ ගියේ අනිත් තරඟකරුවන්ට කිසිවක් සිතා ගන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි. වෙබ් පිටුවලට දැන්වීම් එක් කරන්නාක් මෙන් ඊමේල් වලට දැන්වීම් එකතු කරන්නේ කෙසේද යන්න 2001 දී Google ආයතනය හමුවේ තිබූ අභියෝගයකි. යම් කෙනෙකුට එන ඊමේල් ලිපියක ඔවුන්ගේ ඕනෑ එපාකම් සඳහන් වේ ඇති අවස්ථාවලදී ඊට ගැළපෙන වෙළඳ දැන්වීම්
එහි පළ කිරීමට හැකි තාක්ෂණයක් Google සමාගම දියුණු කළේය. Gmail නමින් ලෝකයට මුදා හැරියේ මේ වෙළඳ දැන්වීම ක්‍රමය ඇති නොමිලේ ලබා දෙන ඊමේල් සේවයයි. මෙහිදී ඊමේල් ලිපිය කියවීමට එය විවර කරන වාරයක් පාසා Google සමාගමට වෙළඳ දැන්වීම ගාස්තුවක් ආදායම ලෙස ලැබේ. මේ ආකාරයෙන් Google Earth, Google Talk, Google Picasa, Google Desktop Search වැනි බොහෝ විට නොමිලේ ලබා දෙන සේවා හරහා මුදල් ලිපීම Google හි මූලික වෙළඳ උපායයි. Google සමාගමේ සේවය කරන පිරිස 6000ක් පමණ වේ. තාක්ෂණයේ දියුණු කිරීමේ පටන් අලෙවිකරණය දක්වා නොඑක් වැඩවල යෙදෙන මේ පිරිසට Google සමාගම සලකන්නේ අනෙත් සමාගම් වලට වඩා වෙනස් ආකාරයකටය. Google Plex කියා හඳුන්වන මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයන් වෙනුවෙන් ක්‍රීඩාගාර තිබේ. නාන තටාක තිබේ. අඩුමිලට කොණ්ඩේ හා රැවුල කපන රූපලාවන්‍යාගාර තිබේ. එසේම සියලුම සේවකයන්ට දිනකට සම්පූර්ණ ආහාර වේල් 3ක් නොමිලේ සැපයේ. ආයතනය තුල අනවශ්‍ය නීති රීතීන් නැත. නිදහසේ ඇඳ පැළඳ වැඩ කිරීමට සේවකයන්ට අවස්ථාව ලබා දී ඇත. Google ආයතනයට නිල ඇඳුමක් නොමැත. ඕනෑම අයෙකුට ඕනෑම ඇඳුමක් ඇඳ සේවය කිරීමට අවස්ථාව ඇති බව Google සමාගමේ ප්‍රධාන විධායක එරික් සෙමෙජ් වරක පවසා ඇත. Google වෙත සේවකයන් බඳවා ගන්නා විට බිල්බෝඩ් දැන්වීමක් ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරේ. එහි ඇත්තේ ගණිත ගැටලුවකි. Google හි විලඳ ලකුණක්වත් අන් කිසි සටහනක්වත් එහි නැත. එම ගණිත ගැටලුව විසඳුව විට ලැබෙන ඉලක්කමට අදාළ වෙබ් අඩවියට ගිය විට තවත් ගැටලුවක් ඉදිරිපත් කෙරේ. ඉන් සමත් වන්නන්ට Google Labs අභියෝගතා පරීක්ෂණය නම් පරීක්ෂණය පවත්වයි. ඉන් සමත් වන්නන්ට Google හි රැකියාව ලැබේ. මුලින්ම Google හි රැකියාවකට එන්නෙකුට නිශ්චිත රාජකාරියක් පැවරෙන්නේ නැත. ඔවුන් තමන්ට කැමති ඕනෑම මාතෘකාවක් තෝරාගෙන එයට අදාළව මෘදුකාංගයක් සංවර්ධනය කරන ලෙස පවසයි. ලෝකයේ සිටින නිර්මාණාත්මක චරිත සියල්ල තම සමාගමට බඳවා ගැනීම Google සිදු කරන තවත් උපක්‍රමයකි. කීහෝල් නම් ආයතනය පිහිටුවාගෙන Google Earth නිර්මාණය කළ චිකායි ඔහසාමත් ඔහුගේ සමාගමත් සමග මිලදී ගැනීමට Google කටයුතු කළේය. එලෙසම Wall Street වෙළඳපළේ සිටි හොඳම විධායකයෙකු වන එරික් සෙමිජ් ඩොලර් 5 ලක්ෂයක වැටුපක් ගෙවා Google හි ප්‍රධාන විධායක ලෙස කෙලින්ම බඳවා ගත්තේය. අන්තර්ජාලයේ පියා ලෙස සැලකෙන වින්සර්ෆ්ද අද Google හි ප්‍රධාන ඉංජිනේරුවා ලෙස බඳවාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් පර්යේෂණ සිදු කරමින් මිනිසාට අවශ්‍ය අන්තර්ජාල යෙදවුම් ඉදිරිපත් කරමින් දීර්ඝ ගමනක් පැමිණි Google ආයතනය මේ වන විට ලෝ ප්‍රමුඛතම අන්තර්ජාලය හා සම්බන්ධ ව්‍යාපාරික ආයතනය බවට පත්ව ඇත. 2015 වසරේදී Google සමාගම තුල සිදු කළ ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස Alphabet Inc. නමින් මව් සමාගමක් හා ඊට අනුබද්ධ තවත් සමාගම් කිහිපයකට වෙන් කෙරුණි. වර්තමානයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ටන් වියු හි Google සමාගමේ මූලස්ථානය පිහිටා ඇත. මේ වන විට Google මව් සමාගම වන Alphabet Inc. තුල සේවය කරන සේවකයන් සංඛ්‍යාව 156,000 ඉක්මවයි. අද වෙන විට අන්තර්ජාල තාක්ෂණයේ දියුණුවත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ එක් විශ්ව ගම්මානයක් ලෙසින් සම්බන්ධ වී ඇත. මිනිසාගේ බොහෝ කාර්යයන්වලට ෂණිකව හා නිවැරදිව විසඳුම් ලබා දීමට හැකි සෙවුම් යන්ත්‍රයක් ලෙස Google සෙවුම් යන්ත්‍රය හඳුන්වා දිය හැකිය. දැනුම සයුරින් දෝතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවනු තුරු අපෝ subscribe කොට සමාජිකයෙකු වන්නේ